නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්ත චිත්තේන නියතේ ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බංව වසමංව ගූති ශ්‍රද්ධාකාමි කාරුණික පින්වත්නි මේ හිමිදිරි උදෑසන දවසේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන මොහොත තුළදී දහම් සිතුවිල්ලකින් දවස අර්ථවත් කර ගන්නට බලාපොරොත්තු වෙන මොහොතක් පින්වත්නි ධර්මය කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ඒ තමයි ලෝක ස්වභාවය විග්‍රහ කරන ඉගැන්වීම් මාලාව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හඳුන්වා දීම ධර්මයේ පිළිබඳව සිද්ධ කරන්නේ තමා මේ ලෝකයට පහළ වුණත් නොවුණත් මේ ධර්මය පවතින බවයි වැළලී තිබුණු සත්‍යයක් නැවත මතු කිරීම පමණයි බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවේ. එනිසා උන්වහන්සේට මේ ධර්මයේ පිළිබඳ අයිතියක් ලබා ගන්න කටයුතු කිරීමක් අපිට කොතනකදීවත් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම දෙයක්වත් ඇත්තේ නැහැ. මොකද ලෝකයේ යම් කිසි සත්‍යතාවයක් පවතිනවා නම් යම් ස්වභාවයක් පවතිනවා නම් ඒක විශ්වීයයි. ඒක කෙනෙකුට පුජ්‍යලයකට අයිති වෙන දෙයක් නෙවෙයි. අන්නේ විශ්වීය වූ ලෝකේටම පොදු වෙච්ච වූ ලෝක ස්වභාවය හෙලිකරන දහම් පාඩයක් තමයි අද මේ මාතෘකා වශයෙන් මා තබා ගත්තේ. චිත්තේන නියති ලෝකෝ පින්වත්නි මෙතන මේ වචනයක් තියෙනවා චිත්ත කියලා. චිත්ත කියලා කියන්නේ සිත කියන එකයි. තව විදිහකට මනස කියලා කියන්න පුළුවන්. තව විදිහකට විඥානය කියලා කියන්න පුළුවන්. චිත්තේන නියති ලෝකෝ මේ සිතෙන් තමයි ලෝකය ගෙනියන්නේ එකයි මේ අර්ථය ලෝකය කියන වචනේ ගත්තාම දෙආකාරයකට අපි එක හඳුනා ගන්න පුළුවන් එක බුදු දේශනාවක් අනුව ගත්තාම ලෝකය කියන එක බුදුජන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මින් භ්‍යාමමත්තේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච පඤ්ඤපේමි කියලා මේ බඹයක් පමණ වූ ශරීරයේ පදනම් කරගෙන ලෝකයේ හට ගැනීමත් නැති කිරීමත් නැති කිරීමේ මාර්ගයත් මම පෙන්වා වදාරන අනුදන වදාරනවා කියන එකයි ඒ විග්‍රහය තුළ තියෙන්නේ. එහෙමනම් එතන විග්‍රහයට අනුව ලෝක කියන වචනය මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ශරීරයට කියලා අපිට ගන්න පුළුවන්. පාලි භාෂාවේ තව විග්‍රහයක් තියෙනවා ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ කියලා. යම් කිසි දෙයක් මේ ලෝක කියන වචනයට අයිති නම් ඒ ස්වභාවය ගැන ලුජ්ජති කැඩෙනවා බිඳෙනවා පළුදු වෙනවා. එවනම් මේ කැඩෙන බිඳෙන ස්වභාවයට අයිති වෙච්ච යමක් තියෙනවා නම් ඒකත් ලෝකෙ වෙනවා. දැන් ඒ අනුව අපි තේරුම් ගන්න ඕන චිත්තේන නියති ලෝකෝ. මේ භෞතික ශරීරය ඇතුළු සියලුම භෞතික වස්තුන්ගේ පැවැත්ම සියලුම භෞතික වස්තුන්ගේ ඉදිරි ගමනය ප්‍රගමනය චිත්තේන සිතට අනුවයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා බුදුරජාන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර ධර්ම ගණනාවක් තුල විග්‍රහ කරන විශාල වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ධම්මපදයේ තුලදී පළවෙනි ගාථාවෙන් පැහැදිලි කරන්නේ මනෝපුබ්බංගම ධම්මා. සෑම ධර්මතාවයක් තුලදීම මනසයි මුල් වෙන්නේ, මනසයි ප්‍රබල වෙන්නේ. මනෝසෙට්ඨාමනමය, මනෝමය, මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ හැමතැනකදීම. එනිසා යම් කිසි කෙනෙක් පැහැදුණු සිතින් යමක් කරනවා නම් ඒක සැප පිණිසත් අපහැදුණු සිතින් කිලිටු සිතින් යම් කිසි දෙයක් කරනවා නම් ඒක අයහපත පිණිසත් හානිය පිණිසත් පවතිනොයි කියන මේ ධර්ම කරුණ අපිට වැදගත් වෙනවා. ඒ අනුව පින්වත්නි තව එක සූත්‍ර දේශනාවක් විශේෂයෙන් වැදගත් වෙනවා මේ භෞතික ලෝකයේ පැවැත්ම සම්බන්ධයෙන් අපි කතා කරනකොට සත්වයා පුජ්‍යලයා කියන මේ වචන දෙක හරි වැදගත් වෙනවා. අපි මනුෂ්‍යයන් හැටියට සලකන සෑම කෙනෙක්මත් අයිති වෙන්නේ මේ සත්ව කියන වචනයටමයි. එතන මේ සත්ව කියන වචනේ තුල ඇතුළත් වෙන මනුෂ්‍යයා ඇතුළු සෑම සත්වයෙකුගේම
ජීවය සම්බන්ධයෙන් වැදගත් වෙන කාරණා තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා තණ්හා සංකේ සූත්‍රයේදී. එතන මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී කියනවා සතෙක් හට ගැනීමට සත්වෙක් හට ගැනීමට පුජ්‍යලයක් නිර්මාණය වීමට කරුණු තුනක් වැදගත් කියලා. එක මාතාච උතුනි හෝති ස්ත්‍රී සත්වෙක් ඉන්න ඕන ගැබ් ගැනීමකට සුදුසු සත්වයකට පත්ව සිටිය යුතුයි. මාතා පිතරෝ සන්නිපතිතා හොಂತಿ. ඒ දෙවෙනි අවස්ථාව තමයි ස්ත්‍රී සහ පුරුෂ කියන දෙදෙනෙකුගේ සම්භෝගයක් සිද්ධ වෙන්න ඕන කියන එක. තුන්වෙනි අවස්ථාව ගන්ධබ්බෝච පට්ටිපත්තිතෝ හෝති. ගන්ධබ්බයේ පැමිණීම මෙතන මේ ගන්ධබ්බ කියලා කියන වෙන මොකක්වත් නෙවෙයි සිතකගේ එකතු වීමක් තියෙන්න ඕන. එහෙමනම් යම් කිසි තැනක භෞතික වශයෙන් අපි ඒකට කියනවා භෞතික ශරීරයක් නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වෙන ශරීරය සජීවී සත්වයක් පුජ්‍යලයක් බවට පත් වෙන්නේ මනසගේ එකතු වීමත් එක්ක. මනසක් එකතු වුණායින් පස්සේ. එහෙම නැත්තම් එය සජීවී දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එමනම් ඒක සමහරට අචේතනික දෙයක් හැටියට එක විදිහකට පවතිලා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ තත්වයෙන් අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් චිත්තේන නියති ලෝකෝ. එමනම් අපේ ජීවිතේ හට ගැනීම සම්බන්ධයෙන් වැදගත්ම සාධකේ වන්නේ අපේ සිතයි අපේ මනසයි. චිත්තේන පරිකස්සති. මේ ලෝකයේ තුල ඇතිවෙන කැළඹීම්, පෙළඹීම්, විප්ලව මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ සිතට අනුකූලවමයි. බලන්න පින්වත්නි, මනුස්ස සන්තතියේ ප්‍රගමණය සම්බන්ධයෙන් සලකා බලනකොට ලෝකේ වැදගත් සිද්ධාන්ත කීපයක් තියෙනවා. එකක් තමයි මිනිසා විසින් ගින්දර සොයා ගැනීම. දැන් මේ ගින්දර සොයා ගැනීම නිසා කොච්චර දේවල් වෙනසකට භාජනය වුණාද? ඒතර මේ ගින්දර සොයාගත්තේ කවුද? පුජ්‍යලේකුගේ මනසක් විසින්. ඊළඟට බලපුවම පස්සේ මේ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරන්නට පුජ්‍යලයාගේ හැකියාව ලැබිච්ච හැටි. අල්පෙන්දිත්තේ සිට අහස්‍යානාව දක්වා මේ සෑම මෙවලාමක්ම නිෂ්පාදනය කරන්නේ තවත් පුජ්‍යලේකුගේ සිතක් තුළමයි. සිත තුළ ඇති කරන ඒ සිතුවිල්ලක් තමයි ක්‍රියාත්මක කරලා එහෙම නැත්නම් ඒ ශ්‍රමයක් බවට පරිවර්තනය කරලා ඒ තුළින් භෞතික නිෂ්පාදනයක් කරන්න පුළුවන්කම ලැබුණි. එතකොට මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේ අද අපි පාවිච්චි කරන යම් කිසි දෙයක් තියෙනවා නම් මේ හැම දෙයකම කර්තෘවරයා බවට පත් වෙන්නේ සිතමයි. බුදු දේශනාවේ අභිධර්මයේ විග්‍රහ කර ගන්නකොට පින්වත්නි, මේ මහා පොළවත් අපේම නිෂ්පාදනයක්, අපේ සිතේම නිෂ්පාදනයක්. ඒ වගේම අනිකුත් මේ සරගර්භ වස්තුන් තියෙන මේ වස්තුන් වල නිෂ්පාදකයක් වෙන කවුරක්වත් නෙවෙයි කර්තෘතුමා. ඉතින් ඒ කොටස තාම ගැඹුරු හරියක් නිසා මේ ටික අපි සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තාම අනිත් දේවල් අපි උපභෝග පරිභෝග කරන දේවල් හරහා අපිට මේ සිත තුළින් ලෝකයේ පවත්වාගෙන යන්නේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ අනුව කල්පනා කරනකොට චිත්තේන නියති ලෝකෝ, චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස. සිත නැමැති මේකම ධර්මතාවයට සබ්භංව වසමංව ගුමුළු ලෝකෙම යටත්ව ජීවත් වෙන්නේ. පිඟත් ඒ නිසා ජීවිතය සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනකොට අපේ ජීවිතයේ වැදගත්ම සාධකයේ හැටියට අපි තේරුම් ගන්නට ඕන අපේ සිත. ඒ නිසා මේ සිත සකස් කරගෙන, සිත නිවැරදි දැන පිහිටවගෙන, සිත නිවැරදි ලෙසින් හසුරවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා අපි කටයුතු කරගෙන යනවා නම් අන්න ඒ තුළ අපිට මහ විශාල වශයෙන් භාග්‍යයක්, ආශිර්වාදයක් තියෙනවා. පින්වත්නි, මනුස්ස සමාජයේ අපේ මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕන ජීවිතයේ පරමාර්ථ අරමුණු මොනවද කියන එක. ලෝකයේ සත්ව සන්තතිය අතර අනිකුත් සතුන්ට ජීවිතවලට පරමාර්ථයක් අරමුණක් තෝරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඒගොල්ලන්ට තියෙන හැකියාවන්, මානසික හැකියාවන් සහ කායික හැකියාවන්. ඒ සියල්ලම තෝන් යැපෙනව හැරෙන්නින් එහාට දෙයක් නැති නිසා. නමුත් පින්වතුනි, මිනිස්යාට තියෙන අසීමිත හැකියාවක් මනස පදනම් කරගෙන. දැන් මේ චිත්තේන නියති ලෝකෝ කියන වචනේ විග්‍රහ කර ගන්නකොටම ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ අසීමිත හැකියාව පදනම් කරගෙන ජීවත් වෙන අපි ජීවිතයට පරමාර්ථ අරමුණු ගොඩනගා ගැනීම තුළදීත් මේ අසීමිත හැකියාවන් වල ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් ආකාරයට සකස් කර ගන්නට ඕන. ඒ නිසා මනුස්ස ජීවිතයක අරමුණ කියන එක කාලෙන් කාලට වෙනස් වෙන දෙයක් නොවිය යුතුයි. එකම අරමුණක් තමයි සදාකාලිකවම අපේ ජීවිතවලට පවතින්න ඕන. ඒ තමයි මනුස්සාත්ම භාවයක් ලැබපු කෙනෙකුගේ මිනිසත් බව දිනු කරමින් මිනිසත් මිනිස් ගුණධර්ම ආරක්ෂා කරගනිමින් ජීවත් වීමේ ක්‍රමයක් අපිට තියෙන්නට ඕන. ඒ අරමුණ තුළ පිහිටවගෙන අපි කටයුතු කරොත් අන්න අපිට ඒ අරමුණ තුළ අපිත් සතුටටපත් වෙලා අන්න අයත් සතුටටපත් වෙන්න පුළුවන් පිරිසක් බවට අපිටපත් කරන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, අද අපි ජීවිතයේ මෙන්න මෙතන පොඩි වරද්දකට පෙළඹිලා තියෙන බවක් පේනවා.
ඉගෙන ගන්න කාලය තුළදී අපි හිතන අධ්‍යාපනය ලැබීම තමයි ජීවිතේ පරමාර්ථය කියලා. ඒ නිසා අපි පාසල් අධ්‍යාපනය ඊළඟට උසස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ආදී දේවල් ලබනවා. උපාධි ධාරීන් බවට පත් වෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ රැකියාවල් හොයාගෙන යනවා. රැකියාව කරනකොට රැකියාව තමයි ජීවිතේ පරමාර්ථය බවට පත් වෙන්නේ. ඊළඟට ආවාහ විවාහ කටයුතු වලට යදෙනවා. ආවාහ විවාහ කටයුතු වලදී විවාහය තමයි ජීවිතේ පරමාර්ථය බවට පත් කරගන්නේ. ඊළඟට ගෙවල් දොරවල් හදනවා. ගෙවල් දොරවල් හදනකොට ඒ තමයි ජීවිතේ පරමාර්ථය බවට පත් කරගන්නේ. දරුවන් තනනවා. දරුවන් තනන එක ජීවිතේ පරමාර්ථයක් බවට පත් කරගන්නවා. අන්තිමේ තමන් වැඩිහිටියන් බවට පත් වෙලා දරුවන්ගේ දරුවනු තන තත්ත්වයට පත් වෙලා රැකියාවල් වලින් උසස් වීම ලැබලා ඒත් අවසානයට බැලුවාන් පස්සේ ජීවිතේ පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගෙන තියෙනවද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකට හේතුව අපේ යටිසිතේ බලපවත්වන ප්‍රධාන සිතුවිල්ල මේ සියල්ලක්ම කරලා සැනසීම සතුට වීම අන්න එතෙන්ට එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එනිසා පින්වත්නි අපේ ජීවිතේ අරමුණ අපේ ජීවිතේ පරමාර්ථය ඉගෙන ගැනීමවත් රස්සා කිරීමවත් දරුවන් තැනීම ආවාහ විවාහ කටයුතුවත් නෙවෙයි මිනිසත් බව දියුණු කිරීම. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ කටයුතු නොකළ යුතුයි කියන එක. ඒ කටයුතු කරගත්ත යුතුයි අපි. ඒවා අපිට ඒ අවස්ථාවට කරන්න ලැබිලා තියෙන වගකීම් කටයුතු සම්භාරයක් මිස ජීවිතේ පරමාර්ථයක් හැටියට පවත්වාගෙන යා යුතු දේවල් නොවන බව අපි මතක තියාගන්න ඕන. එහෙමනම් අපේ ජීවිතේ පරමාර්ථය මොකක්ද? මිනිස් ගුණ ධර්ම දියුණු කරන එක. මොනවද මිනිස් ගුණ ධර්ම කියලා කියන්නේ? අපේ සිත තුළ ඇති කරගන්න තියෙන සිතුවිලි හතරක්. ඒ සිතුවිලි හතර තමයි මෛත්‍රී සහගත බව, කාරුණිකත්වය, එවැගේම මුදිතාව සහ උපේක්ෂාව කියන මේ ගුණධර්ම හතර. මේ ගුණධර්ම හතරෙන් යම් කිසි කෙනෙකුට ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් නම් අන්න එයාගේ ජීවිතේ සැනසීම තියෙනවා. එයාගේ ජීවිතේ සතුට තියෙනවා. එයාගේ ජීවිතේ තෘප්තිමත් භාවය තියෙනවා. අන්න එබඳු ජීවිතයක් ගත කරන කෙනෙකුට ජීවිතේ කනගාටු වෙන්න, පසුතැවෙන්න, හඬන්න, වැළපෙන්න කාරණා ඉතුරු වෙන්නේ නැහැ. පින්වත්නි මේක තමයි සියලුම සත්‍යයන්ගේ අපේක්ෂාව. අද ප්‍රශ්නයකට තියෙන්නේ මේ අපේක්ෂාව කළත් අපි මේ සතුට අපේක්ෂා කළත් අපි කරන ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ අරමුණු පරමාර්ථ වෙනස් කරගෙන තියෙන නිසා අද බොහෝ විට බලපුවාම සංගවිලා තියෙන දෙයක් තමයි මුදල ජීවිතේ පරමාර්ථය බවට පත් වෙලා තියෙනවා. මුදල් ඉපයීම, ඒ මුදල් ඉපයීම සඳහා අවශ්‍ය කරන කටයුතු මම්පෙත් විවර කර ගැනීම, මේ සියල්ලක්ම තමන්ගේ ජීවිතේ පරමාර්ථ බවට පත් කරගෙන නිසා ඒ හේතුව නිසාම කරුණාව ජීවිතයෙන් ඈත් වෙලා, මෛත්‍රිය ජීවිතයෙන් ඈත් වෙලා, මුදිතාව ජීවිතයෙන් ඈත් වෙලා, උපේක්ෂාව ජීවිතයෙන් නැත්තටම නැති වෙලා අපි මහ විශාල අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ අසරණ භාවයෙන් මිදෙන්න සිත අපි ශක්තිමත් කරගන්නට ඕන. සිත දියුණු කරගන්නට ඕන. සිතීමේ ශක්තිය වැඩි දියුණු කරන්නට ඕන. සිතීමේ ශක්තිය වැඩි දියුණු කරපුවාම අන්න අපිට නැවතත් මනුස්ස අරමුණු පරමාර්ථත් එක්ක එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මිනිහෙක් හැටියට ඒ ලබන ඒ මනුස්සාත්ම භාවයේ තුලදී මිනිහෙක්ගෙන් කෙරෙන්නට ඕන යුතුකම් සම්භාරය තේරුම් ගන්න පුළුවන් පිරිසක් බවට පත් වෙනවා. මිනිස්සෙකුගේ තියෙන අයිතිවාසිකම් කොටස මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන් පිරිසක් බවට පත් වෙනවා. අන්න එතකොට සැනසෙල්ල කියන එක කිසිම අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒතර මේ ක්‍රමවේදය එහෙම නැත්නම් මේ සිතීමේ ශක්තිය දියුණු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම වැදගත් වෙනවා. පින්වත්නි මේ සිතීමේ ශක්තිය දියුණු කරන්න තියෙන එකම ක්‍රමවේද තුනයි තියෙන්නේ. ඒ ක්‍රමවේද තුන අපි කියනවා දානයයි සීලයයි භාවනාවයි කියලා. දැන් මේ දාන සීල භාවනා කියුවෙන් පස්සේ සාම්ප්‍රදායික වචන තුනක් ඔළුවට එන්නේ. සාම්ප්‍රදායික ක්‍රමවේද තුනක් මතුවෙන්නේ නිසා දානය කිව්ව ගමන් මතුවෙන්නේ ගොඩක් දුරට අර පන්සලට දන් කදක් අරගෙන අනේක වෙන්න පුළුවන්. පින්වත්නි දානය කියන කීට වඩා වෙනස් විදිහට අපිට දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. එදිනදා ජීවිතයේ සෑම මොහොතකම පුරන්න පුළුවන් දෙයක් බවට මේ පත් කරගන්න පුළුවන්. දැන් බලන්න දාන කියන වචනේ ගත්තාම මේ කොටස් තුනකට ගණනෙනවා. එකක් තමයි ආමිස පූජාවන්, ආමිස දාන, ඊළඟට ධර්ම දානෙ, අභය දානය කියලා අපි වර්ග කරනවා. දැන් බලන්න මේ ආමිස දානය කියලා කියන්නේ ආහාර දෙන එක. දැන් මේ ආහාර දෙන එක මේ විදිහට පන්සල් වලට දන් කඳ පූජා කිරීමම පමණක් නෙවෙයි පින්වත්නි, එදිනදා ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපිට මේ කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්න පුළුවන්. කොහොමද? අපි උදේට කෑම කනවා, දවල්ට කෑම කනවා වෙන්න පුළුවන්, රැයට කෑම කනවා වෙන්න පුළුවන්, ඒ අතරතුරේදී සවස මහරට කෑම කනවා වෙන්න පුළුවන්. මේ කෑම කනකොට අපේ සම්ප්‍රදාය, අපේ ක්‍රමය අනුව අපි පිංගම් පාවිච්චි කරනවා, කෝප පාවිච්චි කරනවා. ඒතර මේ අත සෝදනවා, කෑම කාලත් අත සෝදනවා, කෝප සෝදනවා, පිංගම් සෝදනවා.
මේ කෑම කාල අතසෝදන වෙලාවේදී පිඟාන සෝදන වෙලාවේ ඔබට සිතුවිල්ලක් පහළ කරගන්න පුළුවන් නම් අනේ මේ තියෙන මේ ඉතුරු වෙච්ච වූ ආහාර කොටස විශාල සත්ත්ව ප්‍රමාණයකට ආහාරයක් වේවා කියන සිතුවිල්ල ඔබ ඇති කරගත්තොත් අන්න කරුණාව පහළ වෙනවා මෛත්‍රිය පහළ වෙනවා වගේම දානය සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒතර මෙහෙම දාන දෙන්න බැරිද? අපි ඔෆිස් එකේ ඉඳලා මේ දාන දෙන්න බැරිද? පුළුවන්. අපිට වෙනත් හෝටලයකට ගියන් පස්සේ මේ දාන දෙන්න බැරිද? ඒත් පුළුවන්. ඕනෑම තැනකදී නම් මේ දාන දෙන්න පුළුවන් හැමදාම. කිසිම බාධාවක් නැහැ. ඊළඟට එකම තියෙනවා ධර්ම දානය කියන කොටස. ධර්ම දානය කියනකොට අපිට මතක් වෙන්නේ මේ ත්‍රිපිටක පොත් පූජා කරන එක. පින්වත්නි ධර්ම දානය කියලා කියන්නේ ත්‍රිපිටක පොත් පූජා කිරීම පමණක් නෙවෙයි. ඒක දිනපතාම කරන්න පුළුවන් දෙයක් බවට පත් කරන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? දනුම කියලා කියන්නේ තමන් එකතු කරගත්ත කොටසක්. තමන්ගේ ජීවිතයේ අසකනනාසයේ දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් හරහා දැනුම එකතු වෙනවා. ඒ වගේම අත්දැකීම් වැඩි දියුණු වෙනවා. ඒතර මේ එකතු වෙන අත්දැකීම් සහ දැනුම් සම්භාරය අන්න අයගේ යහපත පිණිස ප්‍රයෝජනෙ පිණිස අපිට උපයෝගී කරගන්න පුළුවන් අවස්ථාවක් කොතනද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමහර විට ඔබ බස් එකේ යනකොට වෙන්න පුළුවන්. සමහර විට ඔබ පාරේ ගමන් කරන වෙලාවෙදී වෙන්න පුළුවන්. රැකියා කරන ආයතනෙදී වෙන්න පුළුවන්. ඔබගෙන් ඔබගේ දැනුම ඉල්ල ගන්න තවත් කෙනෙක් එන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේ නොපැකිලිව ඔබට ඒ දැනුම බෙදා ගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලත් එක්ක එතන ධර්ම දානය තියෙන්නේ. මොකද හේතුව මේ දැනුම කියලා කියන එක පරමාර්ථත් එක්ක ගැටෙන නිසා, පරමාර්ථත් එක්ක එකතු වෙන නිසා, පරමාර්ථ සත්‍යත් එක්ක එකතු වෙන දෙයක් නිසා ඒ දැනුම කාටත් එකසේම අවශ්‍ය කරන පොදු දෙයක්. ඉතින් මේ දැනුම බෙදා හදා ගැනීම එහෙමනම් ධර්ම දානය බවට පත් වෙනවා. මේ දැනුම අන් අය වෙනුවෙන් කැප කිරීම නිසා ධර්ම දානය අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි එහෙමනම් මගතොටේ යනකොට මග සොයා ගන්න බැරි වෙච්ච මිනිස්සෙකුට මග කියලා දෙන එකත් ධර්ම දානයක් හැටියටම අපි සලකන්නට ඕන. ඒ සිතුවිල්ල ඇති කර ගැනීම තුළදී කරුණාව මෛත්‍රිය පහළ කර ගැනීම අතිශය වැදගත් වෙනවා. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් මගක් අහනකොට කරුණාවෙන් යුක්තව මෛත්‍රියෙන් යුක්තව මග කියලා දෙන්න පුළුවන් නම් ඒකත් දානයක් බවට පත් වෙනවා. ඒක ධර්ම දානය බවට පත් වෙනවා කියන එක තේරුම් ගන්නට ඕන. ඊළඟට වැදගත් තව එකක් මේ අභය දානය කියන එක. අභය දානය කියලා කුවන් පස්සේ ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් කුකුලන් නිදහස් කිරීම, හරකුන් නිදහස් කිරීම, මරණයට කැපවෙච්ච සතුන් නිදහස් කිරීම අභය දානය කියලා. ඒක එහෙම තමයි. නමුත් ඊට වඩා ලෙහෙසියෙන් එදිනදා අපිට කරන්න පුළුවන් අභය දානයක් තියෙනවා. අභය කියලා කියන්නේ මේ බය නැති කරන එක. එහෙමනම් මිනිස්යන්ගේ ජීවිතයට තියෙන තර්ජනය තමයි මරණීය තර්ජනය. ඒ මරණීය තර්ජනය ඇතිවීමට ප්‍රධාන සාධකයක් වෙන්නේ සැකේ සහ බය. ඒ නිසා අපිට පුළුවන් නම් සැක සහ බය කියන මේ දෙක අපි කෙරේ අපි නිසා අන් අය කෙරේ ඇතිවීමත්, ඒ වගේම අන් අය නිසා අපේ සිත තුළත් ඇතිවෙන එකත් වළක්ව ගන්න පුළුවන් නම් අන්න එතන අපිට අභය දානය පුරන්න පුළුවන්කම තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? දැන් බලන්න පුජ්‍යලයක් අපිට මුහුණට මුහුණලා හමු වෙනවා. උදෑසන වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්, දහවලේ වෙන්න පුළුවන්, කවුරු හරි හඳුනන්නේ නැති කෙනෙක් මුහුණට මුහුණ හම්බ වෙනකොට අපි කතානුකර රවාගෙන ගියයින් පස්සේ අපේ සිත් තුළ ඇති වෙන්නේ මොකද්ද? අපේ සිත් තුළ ඇති වෙන්නේ සැකය බය. ඒ වගේම අපි මුණගැහෙන පුජ්‍යලයා තුළ ඇති වෙන්නේ සැකය සහ බය. ඒ නිසා මේ අපිත් එක්ක මුණගැහෙන පුජ්‍යලයා අපි නන්නාඳුනන පුජ්‍යලයක් නොවුනත් අපිට මිනිස්සෙක් හැටියට හඳුනාගෙන ඒ පුජ්‍යලයා කෙරේ අව්‍යාජත්වයෙන් යුක්තව, ඒ පුජ්‍යලයා කෙරේ අවිහිංසාවෙන් යුක්තව අපිට සිනහවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් අන්න එතන බය නැති වෙනවා, සැකේ නැති වෙනවා. බය සැක දෙක නැති වුණ නිසා ඒ පුජ්‍යලයාගේ සිත තුළත් සංසුන්කමක්, තමන්ගේ සිත තුළත් සංසුන්කමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුළදී ලෝභය දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. මේ සියලු කාරණා තුළදී ඒ කාරණා ටික සිද්ධ වෙනවා. ඉතින් පින්වත්නි එහෙමනම් සිනහවකින් සංග්‍රහ කිරීමක් තුළදීම අභය දානය පුරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ දානය ජීවිතයට උපයෝගී කරගත්තාම තමන්ගේ ජීවිතේ මහ පුදුමාකාර සනසලිදායක ජීවිතයක් බවට පත් වේවි. මේවා පින්වත්නි අපි සඳහන් කළත් මතක් කළත් නොකළත් ඔබට ඔබගේම බවට පත් කරගෙන මේ තුළින් ඔබගේ දැනුම තුළින්, ඔබගේ ඥානය තුළින්, ඔබගේ සිතීමේ ශක්තිය තුළින් ඒ දෙස ඔබට දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අන්න එහෙම ඔබ දකිනකොට ඒවා දෙස ඒ විදිහට ඔබ දැකලා ඔබට ඔබගේ බවට මේ දැනුම පත් වෙනකොට මේ උපයෝගී කරගැනීමේ හැකියාව සහ පහසුව ඔබට ලැබෙනවා. අන්න එතකොට ධර්මය අහනවා, ඒ වගේම ධර්මය මෙනෙහි කරනවා, සම්මස්සරණය කරනවා, ඊළඟට ධර්මානුකූලව ජීවත් වෙනවා. මෙන්න මේ தත්ත්වයට පත් වෙන එක තමයි අපි මේ ධර්මශ්‍රවණය කිරීම තුළදී ප්‍රතිඵලදායක ක්‍රමවේදයේ බවට පත් වෙන. එහෙම නැත්නම් කල යුතු දේත් එහෙමයි. පින්වත්නි මේ අනුව කල්පනා කරලා බලනකොට මේ අපි සාකච්ඡාවට භාජනය කළේ බොහොම කෙටි දහම් කරුණක් විය හැකියි.
ඉදිරි මේ කෙටි වූ දහම් කරුණ වඩා ජීවිතයට අර්ථයක් එකතු කරන වඩා ජීවිතයට පුළුල් භාවයක් එකතු කරන වඩා ජීවිතයට ආශිර්වාදයක් එකතු කරන දෙයක් බවට පත් වෙන්නට නම් මේක ඒකාන්ත වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අද අපි බොහෝ විට ජීවත් වෙන්නේ අරමුණු පරමාර්ථ පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරවයි. අරමුණු පරමාර්ථ ජීවිතයේ නිවැරදි ලෙසින් වටහා නොගැනීම නිසා සමහර විට අපි කරන්න ගිහිල්ලා යමක් කළ යුතු දේට වඩා නොකළ යුතු දේ කරගන්න අවස්ථාවල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. බලන්න පින්වත්නි, පින්කම් කරන්න ගහයින් පස්සේ පව්කම් සිද්ධ වෙන හැටි ඒ අපේ අරමුණු පරමාර්ථත් එක්ක අපි ගැටිලා තියෙන නිසා ඇති වෙන තත්වයක්. යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න ඕන වුණාම ඒ දානයේ දීම තුළදී ප්‍රධාන වශයෙන් ඇති කරගත යුතු දේ තමයි පුළුවන් තරම් සිතුවිලි තුළ අත්හැරීමේ සිතුවිල්ලත් ප්‍රඥාවේ සිතුවිල්ලත් කියන මේ සිතුවිලි දෙකයි. හැබැයි අපි අද දන් දෙන ක්‍රමය තුළදී මේ தත්ත්වය කොච්චර දුරට වෙනස් වෙලාද කියන එක තේරුම් ගන්නට ඕන. බලන්න නිහතමානීකම කියන අනතිමානී ගුණයෙන් තොරව දන් දෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙන කීප දෙනෙකුටද කියන එක අපි තේරුම් ගන්නට ඕන. මොකද හේතුව අන් අයව පරයා තමන් දන් දෙනවා කියන සිතුවිල්ලෙන් දන් දෙනකොට අන් අයගේ පින්කමට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් යුක්තව දන් දෙන විශේෂත්වයකින් යුක්තව දන් දෙනවා කියන සිතුවිල්ලෙන් යුක්තව තමන් කටයුතු කරනකොට අන්න අර තමන්ගේ ළඟ තියෙන නිහතමානීකම කියන ගුණය පිරිහෙනවා. ඒ නිසා පින්කම් කරලා බලාපොරොත්තු වෙන වැඩි දියුණු කරගන්න මේ මානසික වටපිටාව ගුණධර්ම ටික ඒ ටික පරිහානියට පත් වෙන නිසා පින්වත්නි, මෙන්න මේ විදිහට ධර්මය තේරුම් අරගනිමින් ඒ ධර්මයේ එදිනදා ජීවිතයට උපයෝගී කරගනිමින් ජීවත් වෙන්නට ඒ ධර්මයේ ආලෝකයේ ජීවිතයට ලබා ගන්නට අපිට පුළුවන් පිරිසක් බවට ශක්තිමත් පිරිසක් බවට අපි පත් වෙන්නට ඕන. ඒ සඳහා ඔබ හැම කෙනෙකුටම කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවස සුභම සුභ දවසක් වේවා කියලා අපි ආශිර්වාද කරමින් හැම දිනාටම තෙරුවන් සරණේ ආශිර්වාදයේ සිද්ධ කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.